ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಾರ್ಗೆ ಅಧಿಕ ವೇಗನ್ ಪೆಮಿಡಿ ಕಾರ್ ರತ್ಯಾಕ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಯುದ್ಧ ಹಮದ ಸ್ಮಾರಕ ಅಭಿಯಸದಿ ವ್ಯಾನ್ ರತ್ಯಕ ಕೆಟಿಮೆಂಟ್ ಮೆಮ ಅನುತುರ ಸಿದುವ ತಿಬುಣ ಮೋಟರ್ ರತ್ಯ ಅಧಿಕ ವೇಗನ್ ಪೆಮಿನ ಮಾರ್ಗೆನ್ ಅನೇಕ ಪಸರ ಗಮನ ಕರ ಎಮ ತೀರ್ವೆ ಪೆಮಿಡಿ ವ್ಯಾನ್ ರತ್ಯಕ ಗಟಿನ ಐರು ತವತ್ ಮೋಟರ್ ರತ್ಯಕ ತಿಬು ಪಸುಪಸ ಕ್ಯಾಮರಾವಕ ಸಟಹಾನುವ ತಿಬುಣ අනතුරට ලක්වීමෙන් හතර දිනකෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර අතරින් එක් තරුණියකු මියපොස් තිබෙනවා. මියගිය තරුණයා වයස අවුරුදු 16ක අයෙක් වන අතර මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතු වූ බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවීමට පෙර මෝටර් රථයේ රියදුරු අධික වේගයෙන් එය ධාවනය කරන අයුරු එහි සිටි අය ජංගම දුරකථනයක රූගත කර තිබුණා. මෝටර් රථයේ ගමන්ගත් අයෙක් මේවර විට තරංගම පොලිසියට බාර වී තිබෙනවා. අනතුරට ලක් වූ වෑන් රථය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයකට අයත් රථයක් වන අතර එහි සිටි කාන්තාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් තරංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ඒගොල්ලන්ට අමාරුද මොකෝ? දෙන්නෙකුට අමාරුයි. එක්කෙනෙක් නම් බොහෝ දුරට කියන්න බෑ. මේ මූණේ කෑල්ලක් කැඩිලා තිබ්බේ. ළමයාත් සිහිය කතා කරා. කතා කරාට හඬේ එන්නේ නැහැ. ගැටහෙලෙව්වා විතරයි. පව් ඉතින් මේ පොඩි එක්කෙනෙක්. ඉස්කෝලේ යන ළමයෙක් මං දැන් පොඩි. එළෙව්වේ කවුද? එළෙව්වේ පොඩි ඒත් වයස අවුරුදු 20ක් විතර පිරිමි ළමයෙක් තමයි. එයා මම්මයි උස්සලා එළියෙන් තිබ්බේ. එයා කියලා යන්නේ මේ එළෙව්වේ කියලා. නෑම කිව්වා. නෑම කිව්වා. එයා තමයි වාහනේ අරගෙන ආවේ. ඔක්කොම මේ මේ පිරිමි ළමයිද හිටියේ? ළමයි 4 දෙනෙක් හිටියේ. වයස කීයක විතර? වයස 30ට අඩුව ළමයි මං හිතන්නේ ඔක්කොම 4 දෙනා.
ඒ කියන්නේ වාහනේ කන්ට්‍රෝල් නැති වෙච්ච එක තමයි ගොඩක් උනේ මේ ආපු ස්පීඩ් එකට බ්‍රේක් එක ගහගෙන සෑහෙන්න තුරා මීටර 75 කට බ්‍රේක් එක ගහගෙන ආවා. ඒ ඇවිල්ලා තමයි වාහනේ වැදිලා කරකුනේ වාහනේ. බොහෝ දුරට හෑන්ඩ් බ්‍රේක් අද්දක් දැන්නා ඉස්සර දෙන්නගේ කෙනෙක් හෑන්ඩ් බ්‍රේක් අද්ද පාරක් දැන්නා කරකුනේ කපාට වාහනේ. බොහෝ දුරට එහෙම වෙන්න ඕන. කාර්ය වාහන තිබුණේ නැද්ද? කාර්ය වාහන තිබුණා මේ වාහනේ මේකයි තව වෑන් එකක් හරි මොකක් හරි අරහරි තිබෙච්චර වාහන 3ක් හෝ 4ක් තිබ්බේ පාරේ. හරි නිවුස් ශ්‍රී ලංකා.